බුගාටි සමාගම විසින් නිෂ්පාදනය කරපු ඔවුන්ගේ අලුත්ම මෝටරරථයේ විදිහට අපට මේක හැඳින්වීමේ හැකියාවක් තියෙනවා. බුගාටි ටර්බියෝන් කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. කොහොම වුණත් තවමත් අලෙවිය වෙනුවෙන් මේක ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරලා නැහැ. කලින් බුගාටි වාහනවල වගේ නෙමෙයි මේකෙදි ටිකක් වෙනස් විදිහකට වාහනේ දොරවල් දෙක ඉහළට තමයි විවෘත වීමක් සිදු වෙන්නේ. ඉතින් මේක දිහා බැලුවම වාට තේරුම් ගන්න පුළුවන් කොච්චර ලස්සන ඩිසයින් එකකට මේක නිෂ්පාදනය කරලා තියෙනවද කියලා. ඒ වගේම ගොඩක් ප්‍රීමියම් සහ ලක්ෂරි ලුක් එකක් වෙන විදිහට ඔවුන් මේක ඩිසයින් කරන්න කටයුතු කරලා තියෙනවා. මේකෙදි වැදගත්ම පාට් එක තමයි වාහනේ එන්ජින් එක. ඒ අනුව V16 8.3 ලීටර් ඉතාම දැවැන්ත එන්ජින් එකකින් තමයි මේකට අවශ්‍ය වෙන බලය සපයා ගැනීම සිදු වෙන්නේ. කලින් මොඩල් වලට සාපේක්ෂව මේකේ එන්ජින් එක ගොඩක් විශාලයි කියන කාරණය ඔයාලා දැනටම තේරෙන්න ඇති. ලෝකෙදින සුපිරිම ස්පෝර්ට්ස් කාර් එකක් වන Porsche 911 GT මෝටරරථයක වගේ RPM 9000ක් විතර ලබා ගන්න ඔයාට මේකෙදි හැකියාවක් තියෙනවා. ඒ වගේම වාහනයේ තියෙන එන්ජින් එකෙන් විතරක් අශ්වබල 1000ක ජවයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. මේ එන්ජින් එකකට අමතරව වාහනයේ පිටුපසින් ඉලෙක්ට්‍රික් මෝටර්ස් දෙකකුත් අපට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ සඳහා අවශ්‍ය වෙන බැටරි එක රිදුරාගේ අසුරට පිටුපසින් තමයි මවුන්ට් කරලා තියෙන්නේ. ඉතින් මේ ඉලෙක්ට්‍රික් මෝටර හරහා අමතර අශ්වබල 800කුත් ඔයාට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ වාහනේ සම්පූර්ණ ජවය සඳහන් වෙන්නේ අශ්වබල 1800ක් වගේ ඉහළ අගයක්. වාහනේ පිටුපසට ගියාට පස්සේ මේ වගේ ඉතාම පුළුල් ඩිෆියුස් එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වගේම පිටතට නිදාවරණ වෙන විදිහට තමයි වාහනේ ටයර්ස් උනත් ඩිසයින් කරලා තියෙන්නේ. සම්පූර්ණ වාහනය ගැන කතා කරනකොට ඇඩ්වාන්ස් ඒරොඩයිනමික්ස් හරහා විශාල වේගයක් අත් කරගන්න පුළුවන් විදිහට සම්පූර්ණ බොඩි එකම ඩිසයින් කරලා තියෙනවා. ඒ අනුව පැට කිලෝමීටර 446ක වගේ ඉතාම අධික වේගයක් මේකට ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ ස්විස් ජාතික ඔර්ලෝසු නිෂ්පාදනය කරන සමාගමක් එක්ක ඒකාබද්ධ වෙලා. ඉතින් ඔයාලා දන්නව ඇති ඔර්ලෝසුවක වෙලාවේ ඇකියුරසිය ගොඩක්ම වැඩි කරන්න තියෙන මෙකනිසම් එකක් තමයි ටර්බියෝන් කියලා කියන්නේ. ඉතින් මේ කාරණාත් එක්ක තමයි මේ වාහනය බුගාටි ටර්බියෝන් කියලා ඔවුන් නම් කරලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ ඉන්ටීරියර් දිහා බැලුවට පස්සේ ඔයාලට පේනව ඇති ගොඩක් ප්‍රීමියම් ලුක් එකකට එක නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම මේ ස්ටීරින් වීලකට යටින් ඔයාට ටර්බියෝන් කියන මෙකනිසම් එකත් එක්ක වාහන ස්පීඩ් මීටර් එක RPM මීටර් එක වගේ දේවල් ඇනලොග් වැඩ කරන ආකාරයත් ඉතාම හොඳින් බලා ගන්න පුළුවන්. ටිකක් විශේෂ දෙයක් තමයි මේකෙදි ස්ටීරින් වීලක විතරක් මෙව තනියම භ්‍රමණය වෙනවා. ගොඩක්ම ලස්සන ergonomic design එකකට තමයි මේ වාහනේ සීට්ස් ඔවුන් design කරලා තියෙන්නේ. ඔයාගේ උසර ගැලපෙන විදිහට වාහනේ ගෑස් පැඩල් එක වගේම බ්‍රේක් පැඩල් එකත් ඇඩ්ජස්ට් කරගැනීමේ පහසුකම සපයලා දීලා තියෙනවා. මේ වාහනේ බොහෝ විචාරකයන් පවසන්නේ කොනිසෙක්, ෆෙරාරි, පෝෂ් වගේ ලෝකෙදෙන සුපිරිම ස්පෝර්ට්ස් කාර් වල තියෙන හොඳම ෆීචර්ස් වල එකතුවක් විදිහට මේ වාහනේ හඳුන්වන්න පුළුවන් කියලා. ඉතින් මේ වාහනේ විල ගැන කතා කරනවා නම් ඩොලර් මිලියන 4.3ක් වගේ අගයකට තමයි ඒක සඳහන් වෙන්නේ. ඒ අගය ලංකා මුදලට පරිවර්තනය කරලා බැලුවොත් ඒක සඳහන් වෙන්නේ රුපියල් කෝටි 138ක් වගේ ඉතාම දැවැන්ත අගයක්. ඔයාට මේ විදිහට මේ වාහන එන්ජින් සවුන්ඩ් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන විශාල එන්ජින් එකත් එක්ක තත්පර දෙකක් වගේ කාලයක් ඇතුළතදී 60 කිලෝමීටර බිංදුවේ ඉඳලා 60ක් දක්වා වේගයක් ලබා ගන්න ඔයාලට පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වාහනේ සම්බන්ධයෙන් ඔයාගේ අදහස් පල්ලෙන් සඳහන් කරන්න අමතක කරන්න එපා.